අද දවසේදී විශේෂයෙන්ම ජනාරගල සන්ධානය විදියට මාධ්‍ය හමුවක් කැඳවමින් මේ රටට යම් දැනුවත් කිරීමක් එක්ක මාධ්‍ය හමුවක් පවත්වන්න ඕන කියලා අපි හිතුවා. ඒකට හේතුව තමයි මේ වෙද්දී රට පුරා එක පැත්තකින් මැතිවරණ උණුසුමක් ගැන කතා වෙනවා, අනිත් පැත්තෙන් රටේ ආර්ථික අර්බුදය ඇවිල්ලා ඒ අගාධයට මේ රටේ ජනතාව ඇද වැටිලා ඉන්නවා. එවැනි පසුබිමක අපි ජනාරගල සන්ධානය ගොඩනගමින් නව දේශපාලන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරමින් රටේ ඉදිරි දේශපාලන කාර්තුව සහ ඉදිරි දේශපාලන කාලය සඳහා ආමන්ත්‍රණය කරන්න ඕන කියලා අපි හිතුවා. එතකොට ඔබ සියලු දෙනා දන්නවා 2022 අවුරුද්දේ මෙරට ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තියපු ගෝල්ෆේස් අරගලය ආරම්භ වුණා. ඒ අරගලය ඇතුලේ ජනතාව කෙටි කාලිනව ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමටත් ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමෙන් පසු ක්‍රම වෙනසක් දක්වත් ඉලක්ක කරගෙන තමයි අරගලය ඇතුලේ විවිධ පාර්ශ්ව සටන් කරන බලවේග හැමෝම හිටියේ. එතකොට අරගලය අඛණ්ඩව යද්දී කෙටි කාලින ජයග්‍රහණයක් වුණු ගෝඨාභය රාජපක්ෂ එළවා දැමීමේ සටන ජයග්‍රහණයෙන් අවසන් කරන්න පුළුවන්කම හම්බුණා. හැබැයි ඒ අරගලය ඇතුලේ ජනතාව ඉල්ලා සිටි ක්‍රම වෙනසක් දක්වා වූ සටන තවදුරටත් ඉතිරි වෙලා තියෙනවා. ඒතකොට ජනතාවේ ක්‍රම වෙනසක් කියන එක ඇතුලේ ඉල්ලුවේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණේ ආර්ථික ක්‍රමේ වෙනසක්, නියෝජිත ක්‍රමේ වෙනසක්, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක්, ආර්ථික ක්‍රමේ වෙනසක්, ඒව තමයි බලාපොරොත්තු වුණේ. හැබැයි ඒව බලාපොරොත්තු වුණු මට්ටමින් ඒ වෙලාවේ ජයග්‍රහණයෙන් අවසන් වුණේ නැහැ. හැබැයි එතනින් පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පත් වෙලා රනිල් වික්‍රමසිංහ කරපු එක තමයි සිස්ටම් චේන්ජ් රටේ මිනිස්සු ඉල්ලුවේ, ක්‍රම වෙනසක් රටේ මිනිස්සු ඉල්ලුවේ. රනිල් වික්‍රමසිංහ බලයට පත් වෙලා කරපු එක තමයි මේ තියෙන ක්‍රමය තවදුරටත් අර්බුදයට ඇදගෙන යන, අර්බුදයේ පතුලට ඇදගෙන යන වැඩපිළිවෙල තමයි ක්‍රියාත්මක කරේ. එතකොට දැන් ඔබට මතක නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පත් වෙනකොට 2022 රටේ ණය ප්‍රමාණය තිබුණේ ඩොලර් බිලියන 84යි. දැන් අවුරුදු දෙකක් ආපස්සට හැරිලා අවුරුදු දෙකකට පස්සේ 2024 හැරිලා බලද්දී රටේ ණය ගෙවන්න තියෙන ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහගේ වසර දෙකේ ශේෂපත්‍රය ඇතුලේ ඩොලර් බිලියන 16ක් ණය අරගෙන තවත් මේක වලපල්ලට ඇදලා දාලා තියෙනවා. ඒතර එහෙම තියෙන ගමන් තමයි මහ බැංකුව ඒ වගේ මාණ්ඩුවට සම්බන්ධ පාර්ශ්ව හැමෝම කියන්නේ දැන් ආර්ථිකය ස්ථාවරයි, දැන් ආර්ථිකයේ වර්ධනය වෙමින් තියෙන්නේ, දැන් ආර්ථිකය හොඳ අතට යමින් තියෙන්නේ කියලා. හැබැයි අපිට පේන එක තමයි මේ රටේ ආර්ථිකය ස්ථාවර වෙලත් නැහැ, රටේ මිනිසුන්ගේ ජන ජීවිතය හොඳ අතට හැරිලත් නැහැ, රටේ ආර්ථිකය හොඳ අතට හැරිලත් නැහැ. මේක තව වලපල්ලට ඇදමින් තමයි යන්නේ. එතකොට එහෙම ඇදගෙන යන වෙලාවේදී ආණ්ඩුව පහුගිය කාලේ කිව්වා අපි වැල්පාලමෙන් ඊතර වෙන ගමන් ඉන්නේ, ඒ නිසා පුංචි කාලයක් අපිට දෙන්න මේ වැල්පාලමෙන් ඊතර වෙන වැඩේ අපි කරන්නම් කියලා. හැබැයි දැන් මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහත් ඒ වගේම එයාට සහයෝගය දක්වන ධනකුවේරයෝ ටිකත් ඒ වගේම පොහොට්ටුවේ විවිධ පාර්ශවත් මේ හැමෝම එකතු වෙලා දැන් වැල්පාලමේ අත්අල්ලගෙන යනවා. ඒ වැල්පාලමේ අත්අල්ලගෙන අදානි අම්බානිලා මෝදිලා එක්ක වැල්පාලමේ හරි සතුටින් ඊතර වෙන ගමන්, ඒ වගේම ලංකාවේ ඉන්න ධනකුවේරයෝ ටිකත්, ඒ වගේම ගෝලීය ධනවාදී ඇතුළේ ඉන්න ධනකුවේරයෝ ටිකත් එක්ක හරි පරිස්සමින් ඒගොල්ලෝ ටික වැල්පාලමෙන් ඈතර කරන ගමන්, ඒ වගේම අනිත් පැත්තෙන් මේ රටේ ජාතික සම්පත්තික විකුණමින් කොල්ලකමින් වැල්පාලමේ ආණ්ඩුව ඈතර වෙන ගමන් ඒ වැල්පාලමෙන් හෙලට ඇදලා දානවා මේ රටේ දීවරයව, කම්කරුවව, ශිෂ්‍යයව, වෘත්තිකයව, ඒ වගේම වතුකම්කරුවව, මේ හැම කෙනාම ඒ වැල්පාලමෙන් හෙලට ආණ්ඩුව ඇදලා දාන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක ඇතුලේ තමයි ආණ්ඩුව කියන්නේ මේ රටේ ආර්ථික ස්ථාවරය හොඳයි, අපිට තව කල් දෙන්න බලන් ඉමු මේ රට හැදෙන කල් කියලා කියන්නේ. ඉතින් අපි හිතනවා මේ යන ක්‍රමවේදය ඇතුලේ මේ රටේ ආර්ථිකයවත් මේ රටේ දේශපාලනයත් ස්ථාවර වෙන්නේ නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? දැන් ආණ්ඩුව දුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එක්ක. ඒ කොන්දේසි එක්ක දුවද්දී ඔබ දැක්කා ඊයේ දවසේදී පෙරේද දවසේදී රටේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ තියෙන ගෙදරටත් කුලියට තව බද්දක් ගහන 50 ආණ්ඩුවගේ එන්න යන්නේ, තව බද්දක් එකතු කරන්න යන්නේ. ඔබ හිතන්න පහුගිය කාලේ වැට් එක වැඩි කරාම කන කෑම වේල කප්පාදු කරා. ඊට පස්සේ කරන්ට් බිල වැඩි කරාට පස්සේ කරන්ට් බිල ගෙවන්න නැතුව විදුලිය කපාගෙන හිටියා. ඊට පස්සේ මන්දපෝෂණය වැඩි වුණා, විරකියාව වැඩි වුණා. එහෙම තමයි තිබුණේ. දැන් බඩගින්නේ හරි කුසගින්නේ හරි මිනිස්සු හිටියනම් ගෙදරට වෙලා ඒ ගෙදරටත් බද්දක් ගහලා දැන් ඒකත් පාරට ඇදලා දාන මට්ටමට ඇවිල්ලා තිනු. ඒ නිසා IMF එකේ කොන්දේසි එක්ක මේක තව යන්නේ අර්බුදයට, ණය උගුලට එතනට තමයි යන්නේ. අනිත් පැත්තෙන් ආණ්ඩුව කරන එක තමයි මේ ගෝලීය වශයෙන් ඉන්න ලෝක බලවතුන්ගේ බලතුලනයට, බලතරඟයට ලංකාව ගොදුරක් විදියට ඇදලා දාලා තිනු. දැන් චීනයට ඕන විදියට ලංකාවේ දේශපාලනය හසුරවන්නේ. ඒ වගේම ඇමරිකාවට ඕන පිවට් ටු ඒෂියා කියලා ඇමරිකාවට ඕන විදියට ලංකාවේ දේශපාලනය දිහා හැරිලා බලන්නේ. දැන් අනිත් පැත්තෙන් ඉන්දියාවට ඕන ඉන්දියාවේ බල දේශපාලන ව්‍යාපෘතියට ඕන විදිහට ලංකාව ඉන්දියාවේ බල දේශපාලන ව්‍යාපෘතියේ ගොදුරක් බවට පත් කරගන්න. දැන් ඒකේ තියෙන හොඳම එක තමයි මෝදි ජනාධිපතිවරයා පහුගිය දවසක අගමැතිවරයා වුණාට පස්සේ දැන්
ලංකාව ඇතුළේ කසකුසුවක් යන ලබන මාසේ දෙවෙනි සතිය වගේ මෝදි ලංකාවට එනවා කියලා. දැන් අපිට ඊයේ දේශපාලන ආරංචි මාර්ග වලින් ආවා අනුරාධපුරයේ ඉඳලා රේල් පාරක් හදන ත්‍රිකුණාමලයේ ඉන්දියාව මූලික කරගෙන හදන ආර්ථික බලශක්ති කලාපයක් තියෙනවා. අර තෙල් ටැංක ටික ගන්න වරාය ගන්න හදන ඒ වගේම ඔක්කොම ටික ඉන්දියාවට ලියල දෙන්න හදන ආර්ථික කලාපයට ඕන විදියට රේල් පාලස් සම්බන්ධ කරලා එහෙම කරන්න යනවා කියලා. ඒ වගේ ශක්‍ය ඒවා බලල යන්න මුල්ගල් තියන්න මොදිත් වෙනවා කියලා ආරංචි වෙනවා. ඒතර දැන් අපිට පේන එක තමයි මේ රටේ දේශපාලනීය අතිශය ව්‍යාකූල වෙලා තියෙනවා. අතිශය සංකීර්ණ වෙලා තියෙනවා. අතිශය අර්බුදකාරී වෙලා තියෙනවා. ඒ නිසා මෙන්න මේකට කිසිම පාර්ශවයක් සාධනීය උත්තරයක් තවම ඉදිරිපත් කළ නැහැ. මේ රටේ ආර්ථික දේශපාලන වෙනස් කිරීම සඳහා වූ සාධනීය වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ නිසා අපි පහුගිය කාලේ ඉතා සියුම්ම නිරීක්ෂණය කරද්දී අපිට දකින්න තියෙන කාරණේ තමයි මේ රටේ දේශපාලනයේ වෙනස් කිරීම සඳහා ක්‍රම වෙනසක් දක්වා වූ කිසිදු වැඩපිළිවෙළක් කිසිදු පාර්ශවයක් ඉදිරිපත් කළ නැහැ. ඒක බරපතල අර්බුදයක් විදිහට තියෙනවා. ඒ නිසා තමයි අන්න ඒ හිදස පුරවන්න ඕන කියලා අපි හිතනවා. මේ IMF කොන්දේසිවල රට ගිල්වන වැඩපිළිවෙළ අකුලවන්න ඕන කියලා අපි හිතනවා. IMF එකෙන් exit plan එකක් විදිහට අයින් වෙන්න ඕන කොහොමද කියන ආර්ථික සාකච්ඡාව ආර්ථික වැඩපිළිවෙළ රට ඇතුලේ කතා කරන්න ඕන කියලා අපි හිතනවා. ජාතික සම්පත් කොල්ලකමින් ඒ වගේම ලෝක බලවතුන්ගේ බල තුලනයේ බල ගොදුරක් බවට ලංකාව ඇදලා දාන වැඩපිළිවෙළට එරෙහි දේශපාලන කටයුතු පටන් ගන්න ඕන එක වැඩපිළිවෙළක් ගේන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒකත් එක්ක තමයි මෙන්න මේ අරගලයේ අභිලාෂයන් ටික ඒ වගේම මෙතනින් එහාට ගිහලා මේ සමාජයේ දැවෙන ආර්ථික දේශපාලන ගැටලු ටික ඒ වගේම මෙතනින් එහාට ගිහලා IMF වලින් කොහොමද අයින් වෙන්නේ ඒ වගේම මෙතනින් එහාට ගිහලා කොහොමද මේ රටේ දේශපාලන කටයුතු වලට ඇත්ත ක්‍රම වෙනසක් සහිත විසඳුමක් ගේන්නේ කියලා අපි ගත්ත සාකච්ඡාවල මැදිහත්වීම් වල විරෝධතාවල සියල්ලකගේ ප්‍රතිඵලයක් විදිහට තමයි වාමාංශික මූලධර්ම මත පිහිටවපු වැඩපිළිවෙලක් එක්ක අද දවසේදී වාමාංශික දේශපාලන පක්ෂ තුනකුත් ඒ වගේම පහුගිය අරගලය ඇතුලේ මේ රටට ආදරය කරමින් අරගලය ඇතුලේ සංවිධානාත්මකව හිටපු පාර්ශව කලාකරුවෝ ඒ වගේම සිවිල් ක්‍රියාකාරීන් ඒ වගේම නීතිඥවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ සියලු දෙනා ඒකාබද්ධ කරගනිමින් අද දවසේදී ජන අරගල සන්ධානය කියන නව දේශපාලන සන්ධානය අපි ගොඩනගන්නේ මෙන්න මේ කියන මූලධර්ම මත පිහිටමින් ඉදිරියේදී ලංකාව ක්‍රම වෙනසක් දක්වා අරගෙන යන්න ලංකාවේ දේශපාලනයේ වෙනස් දිශානතියකට යොමු කරන්න වගේම ඉදිරියේදීන ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ කියන ප්‍රධාන මැතිවරණ දෙක ඉලක්ක කරමින් සමාජයේ ක්‍රම වෙනසක් දක්වා අරන් යාම සඳහා වූ දේශපාලන සන්ධානය අද දවසේදී අපි ජනාරගල සන්ධානයේ විදිහට ගොඩනගනවා. ඉතින් අපි මෙරටේ ජනතාවට ආරාධනා කරනවා මේ අර්බුදයේ ඇස්සේ ගිනි කන වැටලා ඉන්නේ නැතුව මේ අර්බුදයේ ඇස්සේ මේ ඔක්කොම අමතක කරලා ඉන්නේ නැතුව මේ අර්බුදය ඇතුලේ ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතුව ඉන්නේ නැතුව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ ප්‍රශ්න ටික බේරලා දෙයි කියලා හිතන්නේ නැතුව අපි නව දේශපාලන වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යමු. ඔබට මතක නම් ගාලු මෝදර අරගලේදී ඒ අරගල සීමාවේදී ඔබ ඉස්සරහට ආවේ රට ගැන හිතලා මේ සමාජය වෙනස් කරන්න ඕන ගැන හිතලා අන්නේ ඒකෙදි ඉස්සරහට ආව දරදිය ඇදපු ගුටි කාපු ඒ වෙනුවෙන් සුබපතපු මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන කියලා හිතපු ආදරණීය අම්මා තාත්තලා හැමෝටම ඒ වගේම මේ රටේ ජනතාව සියලු දෙනාට අපි ජන අරගල සන්ධානයේ විදිහට ආරාධනා කරනවා ඉදිරියේදී මේ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පුළුල් දේශපාලන සන්ධානයක් ලෙස ඉදිරියට යමු. එයින් ගිහින් ජයග්‍රහණ සඳහා මේ සමාජය ජයග්‍රහණය කිරීම සඳහා ඉදිරියට යමු කියන යෝජනාවද දවසේදී කරනවා.